අයිබෝන් කියලා ඔයාලා කොම් පිළිගන්නවා. අදත් යුම්පියුම් YouTube channel එකට අද අපි English muffin bread තමයි හදන්න යන්නේ. ඉතින් මේක බ්‍රෙඩ් එකක් කියලා කිව්වට පුංචි බන් එකක්. අපි මේක ෆ්‍රයින් pan එකේ තමයි හදන්නේ. ඉතින් බොහොම ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන්. oven එකක් නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. අපි බලමු මොනවද English muffin bread හදන්න උවමනා දේවල් කියලා. පිටිකෝප්ප දෙකක් අපි අරගෙන තියෙනවා. ඒ වගේම කිරි ටිකක් රත් කරගත්තු කිරි, හැබැයි ගොඩක් රත් කරගත්තු නෙමෙයි ටිකක් රත් කරගත්තු කිරි කෝප්ප 3 කාලක්. ඒ වගේම මම අරගෙන තිනවා තෙල් මේස ඇඳි දෙකක්. මේකට වඩා ඕන නම් බටර් දිය ගලක් ගන්න පුළුවන්. ඒ වගේම ලුණු තේ ඇඳි භාගයක් මෙතන අරගෙන තිනවා. ඒ වගේම සීනි තේ ඇඳි එකක් අරගෙන තිනවා. තව අපි අරගෙන තිනවා ඉන්ස්ටන්ට් ටීස්ට් ග්‍රෑම් 11ක මේ පොඩි ශෂයක මම අරගෙන තිනවා. ඔයා ගාව තියෙන ලොකු පැක් එකක් නම් ඔයාට ගන්න පුළුවන් මේ සැඳි 3 කාලා. අපි මුලින්ම අපේ කිරි ටික භාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට ඊස්ට් ටික එකතු කරගන්නවා. අපි ඒකට සීනි එකතු කරගන්නවා. ඒක මම මේ ටික පොඩ්ඩක් මිශ්‍ර කරගන්නවා. දැන් මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. අපි තෙල් ගතිපු ප්‍රමාණයෙන් භාගයයි මෙතෙන්දී එකතු කරගන්න. හරි, එක මේස හැන්දක් විතරක් එකතු කරගන්න. ආයිමත් මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මේකට ලුණු එකතු කරගන්නවා. දැන් මේකට පිටි ටිකක් දාලා මේ මුළු මිශ්‍රණයම හොඳින් එකට මෙහෙම අනා ගන්නවා හැන්දක් පාවිච්චි කරලා. මේ තියෙන්නේ හොඳට අනාගත්තයින් පස්සේ අපේ ඩෝ එක. මම මුලින් හැන්දකින් ඇනුවේ අපේ කිරි උණු නිසා. දැන් ඊට පස්සේ අපි ඒක අතින් අනා ගන්නවා. අතින් අනලා ඉවරුණයින් පස්සේ තමයි මේ ඔයාලට පේන්නේ. දැන් අපි මේකට අපේ ඉතුරු වෙච්ච තෙල් ටිකත් උඩින් දා ගන්නවා. මම මේ තෙල් ටිකත් ඒකට උඩින් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ක්ලින්ග් රැප් එකකින් වහලා පැයක් පැත්තකින් අරන් තියනවා. මේ තියෙන්නේ මම ක්ලින්ග් රැප් එකකින් මේක හොඳට වහගත්තා. ඔයාගේ ක්ලින්ග් රැප් එකක් නැත්තම් ඔයාට රෙදි කෑල්ලකින් මේක වහලා පැයක් පැත්තක තියන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ පැයකට පස්සේ අපේ මෝලිය මේක හොඳට පිපිලා තියෙනවා. ඉතින් අපි මේක අයින් කරගෙන බලනවා. ඔව් හොඳට දැන් පිපිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ටේබල් ටෙප් ටොප් එක උඩට මෙහෙම පිටි පොඩ්ඩක් දාගෙන අපේ මෝලිය ඒක උඩට දාගන්නවා. හරි, එහෙම දාගෙන විනාඩි 5ක් විතර හොඳට මේක මෝලියක් වගේ අනනවා. මේ තියෙන්නේ විනාඩි 5ක් විතර හොඳට නීට් කරගත්තයින් පස්සේ හොඳට මෝලිය ඇල්ලුවා වගේ මේක හොඳට මිශ්‍ර කරගත්තයින් පස්සේ ඊට පස්සේ අපි මේ මෝලිය රෝලින් පින් එකක් පාවිච්චි කරලා හොඳට තුනී කරගන්නවා. මෙන්න මේ ප්‍රමාණය වගේ පොඩි ඝනකමක් එන විදියට මේක හොඳට තුනී කරගෙන ඊට පස්සේ අපි කුකී කට එකක් හරි මොකක් හරි පියනක් හරි පාවිච්චි කරලා මේකෙන් රවුම් කපා ගන්න. මෙන්න මේ වගේ ඔයාගේ තුනී කරගත්ත ෂීට් එකෙන් මේ විදියට රවුම් කපා ගන්න. අපි තැටියක් හරි ට්‍රේ එකක් හරි අරගෙන ඒකට පිටි ටිකක් ඉහ ගන්නවා. ඒක පොඩ්ඩක් මේ තැටි හරි ට්‍රේ එකේ හරි තුනී කරගන්න පිටි ටික. ඊට පස්සේ අපි හදාගත්තු අර එක ගානේ මේක උඩ එමි තියා ගන්න. තියාගෙන මේ කුඩින් ආයෙමත් පිටි ටිකක් ඉහ ගන්නවා. දැන් මේක විනාඩි 15ක් විතර රෙදි කෑල්ලකින් වහලා පැත්තකින් තියලා තියෙනවා. 15කට පස්සේ අපි මේක ඇරලා බලනවා. ආයෙමත් පොඩ්ඩක් පිපිලා වගේ. ඉතින්
දැන් මේක අපිට ෆ්‍රයිම් පෑන් එක දෙපැත්ත දාලා අර කරගන්න තියෙන්නේ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. පෑන් එකේ තෙල් ටිකක් හැමින් ගාගෙන මෙන්න මේ විදිහට බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ඒකට අපේ මෆින් එක දාගන්නවා. දාලා මීඩියම් ටු ලෝ හීට් එකේ අපි ටික වෙලාවක් මේක රත් කරගන්නවා. හෙමින් මේ වගේ දෙපැත්ත දාලා දෙපැත්තම හොඳට මේ වගේ ලා රන්වන් පාටක් එනකන් හොඳට කරකර ගන්න මේ මෆින් එක. හොඳයි, මෙන්න මේ ගානට දෙපැත්තම ආවයින් පස්සේ වගේ මෆින් එකේ ඔයාට මෆින් එක ලිබෙන් බා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත ඉංග්ලිෂ් මෆින් බ්‍රෙඩ් එක. ඉතින් මේක බ්‍රෙඩ් එකක් කිව්වට හරිම පොඩි, ඒ වගේම මේ බන් එකක් වගේ එකක්. ඉතින් හරිම රසයි. ඔයාට මේක මෙන්න මේ විදිහට දෙකට කපලා මේකේ ඔයා කැමති ස්ප්‍රෙඩ් එකක් තවරලා කන්න පුළුවන්. ඔයාට ඕනනම් නියුටෙලා, එහෙම නැත්නම් පීනට් බටර්, එතකොට බටර් මාගරින්, ජෑම්, කැමති ඕනම එකක් එක රස බලන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අපි මේක පෑන් එකේ තමයි හදාගත්තේ. ඉතින් මේ ඇතුළ හොඳට බේක් වෙලා තියෙන්නේ. ඉතින් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයත් ගෙදරදි ට්‍රයි කරලා බලන්න. ඔයත් තවමත් යුම්පියුම් YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ යුම්පියුම් YouTube channel එක subscribe කරන්න. ආයෙත් දවසක අලුත් රෙසිපි එකක් අරන් අපි ඔයාලා හම්බෙන්නේ.